සුවසවන YouTube channel එකට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් ඔබ වෙනුවෙන් වටිනා මාතෘකාවක් අරගෙන ආවා. අද මම කියන්න යන්නේ ඔයා pregnant වුණාම ගෙදරදී කරන මුත්‍රා පරීක්ෂණය එහෙම නැත්නම් urine HCG test එක කරලා ප්‍රතිඵල දැනගන්න පුළුවන් කොයි කාලෙද? අපි බලමු ඒ කොහොමද කියලා. සාමාන්‍යයෙන් ඩිම්බයක් මෝචනය වුණාම එම මෝචනය වුණු ඩිම්බය පැලෝපියන් ටියුබ් එකට මුදා හරිනවා. එම පැලෝපියන් ටියුබ් එක තුලදී ගර්භාෂයේ දෙසින් එන ශුක්‍රාණුවක් හමු වීමෙන් සංසේචනය සිද්ධ වෙනවා. මෙම සංසේචනය වුණු කලලය සෛල බෙදමින් ගර්භාෂය දක්වා ගමන් කරනවා. නමුත් මෙම කාලයේදී මෙම කලලය මවගේ ශරීරය සමග කිසිම සම්බන්ධතාවයක් පවත්වන්නේ නැහැ. ඒ නිසා මවගේ ශරීරයවත් දන්නේ නැහැ pregnant වෙලාද නැද්ද කියන එක. ඔහොම ගමන් කරන සෛලය අන්තිමට සෛල බෙදමින් බෙදමින් ගර්භාෂය දක්වා ගිහිල්ලා අධිරෝපණය වෙන්න ගන්නවා. එහෙමත් නැත්නම් ගර්භාෂ බිත්තිය තැම්පත් වෙන්න ගන්නවා. අන්න එතෙන්දී තමයි මවගේ රුධිරයත් එක්ක මෙම කලලයේ සම්බන්ධතාව පවත්වන්න ගන්නෙ. මේ කාලයේදී කලලයට වර්ධනය වෙන්න ඕනි නිසා විවිධ හෝමෝන නිෂ්පාදනය වෙනවා. මෙම හෝමෝන මවගේ රුධිරය සමග සම්බන්ධතාව පවත්වන්න ගන්නවා. මේ අතරින් එක හෝමෝනයක් තමයි HCG කියලා කියන්නේ. මෙම HCG හෝමෝනය දින කීපයක් ගියාම මවගේ රුධිරය ශාන්ද්‍රගත වෙනවා. හැබැයි අපි ගෙදරදී ටෙස්ට් කරන්නේ මුත්‍රාවලින්නේ. මෙම මුත්‍රාවලින් මෙම ටෙස්ට් එක කරන්න නම් මෙම HCG කියන හෝමෝනය යම් කිසි සාන්ද්‍රණ මට්ටමක තියෙන්න ඕනි. මෙම මුත්‍රාවලට මුදා හරින්නේ රුධිරයේ කියන්නේ වැඩි හරියක් තියෙන වැඩිපුර තියෙන හෝමෝන් ප්‍රමාණය. ඉතින් යම් කිසි මට්ටමකට රුධිරයේ සීමාව ගියාම තමයි මුත්‍රාවලට හෝමෝන මුදා හරින්නේ. එම නිසා සාමාන්‍යයෙන් ඔයා සාමාන්‍ය ඔසප් දිනේ බලාපොරොත්තු වෙන දිනේ පහු වෙලා මෙම පරීක්ෂණය කරනවා නම් තමයි ප්‍රතිඵලයක් හත් කරගන්න පුළුවන්. මොකද ඊට කලින් ඔයා පරීක්ෂණ කරාට වැඩක් වෙන්නේ නැහැ. ඒක නෙගටිව් වෙනවා. ඉතින් අපි හැම වෙලාවෙම කියන්නේ ඒ නිසා තමයි ඔයා ඔසප් වෙන දිනේ පහු වුණාම මෙම ටෙස්ට් එක කරන්න කියලා. නමුත් ඔයාට ඉවසන්න බැරි නම් කැමති නම් මෙම පරීක්ෂණය කරලා බලන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට නෙගටිව් වෙන්න පුළුවන්. එහෙම වුණා කියලාම ඔයාගේ හිත කඩා වැටෙන්නේ නැතුව ඔයා නැවතත් මෙන්සස් වන දිනේ පහු වුණාම මෙම පරීක්ෂණය කරලා බලන්න. එතකොට ඔයාට පොසිටිව් එන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි කලින් ප්‍රෙග්නන්සි ටෙස්ට් එක කරාට නෙගටිව් වෙන්න හේතුව. මොකද මුත්‍රාවල HCG සාන්ද්‍රණය අඩු වීම තමයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට මේ ගැන දැනගන්න ලැබෙන්නේ නැති කියලා මේ වීඩියෝ එකෙන්. තවත් ඔයාලට මේ සම්බන්ධ ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න.